පුතේ පන්ති ආරම්භ කරමු හැමෝටම අයිබෝවන් දවසක් අද දවසේ අපේ පොතරීක්ෂණ මාලාවේ 8 වෙනි දවස පුතේ අද තේමාව වෙලා තියෙන අපේ සමගාමී සමීකරණ අපි ඊයේ දවසේ අවසානයේදී වෙලාව ඉදිරිෂ්ට වෙලාවෙම තරල් සමගාමී සමීකරණයක් මම හිතන්නේ අපි විසඳුවා ඉතින් ඒ ලැබුණු අත්දැකීමත් එක්ක අපි අද දවසේ ඉස්සරහට යමු අද තේමා වෙලා තියෙන කුටි සමගාමි සමීකරණ. හයිට අපි මේ වෙනකොට පිළිවෙලට වැඩ ටික කරගෙන සාර්ථකව මේ පොත අවසන් කරගෙන ඉදිරියට යමින් ඉන්නේ. ඉතින් ඒකත් එක්ක එකතු වෙලා පුතේ වැඩ ටික හරියට පිළිවෙලට ලස්සනට කරගමු. මම අද සොරගන්නවා වයම් පරාත් පේපර් එකේ 4 වෙනි ප්‍රශ්න. 2 වෙනි ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ප්‍රශ්නය සමගාමි සමීකරණ. සමගාමි සමීකරණ වයම පළාත් ප්‍රශ්න පත්‍රය හොඳින් බලන්න ඒක පෙරලා ගන්න දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි වරට සෙකන්ඩ් පේපර් එකේ වයම පළාත් පේපර් එකේ සෙකන්ඩ් පේපර් එකේ 4 වෙනි ප්‍රශ්න මෙන්න මෙමය තියෙන්නේ ඇපල් ගිනි දෙකක් හා පේර ගිනි පහක් ගැනීමට 175ක් වැය වේ. මෙතනින් මම සමීකරණ ලියා ගන්න. ඇපල් ගිනි දෙකක් කියන්නේ 2x එකතු කිරීම පේර ගිනි පහක් කියන්නේ 5y සමානයි 175කට. මෙන්න දී ගන්න 175ක් වැය වෙනවා. පළවෙනි සමීකරණය. ඊළඟට ඇපල් ගෙඩි 3ක් ගන්න මුදලට පේර ගෙඩි 10ක් ගත හැකියි. ඇපල් ගෙඩි 3ක් ගන්න මුදලට, ඒ කියන්නේ 3x. පේර ගෙඩි 10ක් ගන්න පුළුවන් නම් ඒක සමාන වෙනවා 10y. ඔතන මේක තේරුම. ඇපල් ගෙඩි 3ක් ගන්න මුදලෙන් පේර ගෙඩි 10ක් ගන්න පුළුවන් කියන එක තේරුම වෙන මේ. 3x 10y. ප්‍රමේහම සමගාමි සමීකරණ දියන්නේ ඔයාලා දන්න සමීකරණ දෙකේ නොදන්නා පද දෙකම එකම පැත්තක ඉන්න ඕනේ. මම මෙයා මෙයා මෙහෙට ගන්නවා. එතන 3x මේ 10 වල මෙහෙටම ඍණ 10y වෙනවා. සමාන හැපැත්තේ බිඳුවක. අලු සමීකරණයක් ඈරලා බදින සමීකරණ දෙක. දැන් පුතේ විසදේතු සමීකරණ දෙකම අපි කොටලා ගන්න අවශ්‍ය. මේ දින පළවෙනි සමීකරණය මේ දින දෙවෙනි සමීකරණය. දැන් අපි කියන්නේ ඕක විසඳලා ඇපල් ගෙඩියක මිල සහ පේර ගෙඩියක මිල වෙන වෙනම හොයන්න. දැන් උත්තා පහස්සේ මට මේක විසඳා ගන්න ඕවා. කොහොමද මම ඔයාලට ඊයේ කියලා දුන්න සමගාමී සමීකරණ විසඳන්න නම් සමගාමී සමීකරණේ නොදන්නා පද දෙකෙන් එකෙක්ව අයින් කරගන්න ඕනේ. එකෙක්ව අයින් කරගන්න නම් ඒ අයින් කරගන්න එකාගේ සමීකරණ දෙකේම සංගුණක සමාන වෙන්න ඕනේ. අයින් කරගන්න කෙනාගේ සමීකරණ දෙකේම සංගුණක සමාන වෙන්න ඕනේ. දැන් බලන්න මෙතන x සංගුණකයේ 2යි මෙතන x සංගුණකයේ 3යි x ලා දෙන්නගේ සංගුණක සමාන නැහැ. මෙතන y ගේ සංගුණකයේ 5යි මෙතන y ගේ සංගුණකයේ 10යි y ලා දෙන්නගේ සංගුණක සමානත් නැහැ. එනම් මේ ඉන්න විදියට x වවත් y වවත් අපිට මෙතනින් ඉවත් කරගන්න බෑ. මෙතනින් අයින් කරගන්න බෑ. ඒක පැහැදිලියි. x සංගුණක සමානත් නැති නිසා y ක සංගුණක සමානත් නැතිවද අපිට මෙතනින් x වවත් අයින් කරන්න බෑ y අයින් කරන්නත් බෑ. එහෙම අයින් කරගන්න බෑ කියලා ගාන හතර කරන අතර කරන්න බෑනේ. එහෙනම් අපි මොකද කරන්නේ? අයින් කරගන්න බැරි නම් අපි සංගුණක යාගේ සමාන කරගෙන යාව අයින් කරගන්න. සංගුණක සමාන කරගෙන. දැන් මම බලනවා මේක දිහා සමීකරණ දිහා. මට කාගේ සංගුණක සමාන කරගන්නද ලේසි කියලා. පුතේ මෙතන y ක සංගුණකයේ 10යි y නේ. මෙතන y ක සංගුණකයේ 5යි y නේ. මට ඉතාල පහසෙන් මේ 5 10 කරගන්න පුළුවන්. කොහොමද 5 10 කරගන්නේ? 5 දෙකින් වැඩි කළොත් පසර දෙක 10ක් වෙනවා නේද? අන්න ඒක ගැන කල්පනා කරලා මම පළවෙනි සමීකරණය අරගෙන පළවෙනි සමීකරණය අරගෙන සෑම පදයක්ම දෙකින් වැඩි කරනවා. මට මෙයා විතරක් දෙකින් වැඩි කරන්න බෑ. මේ සියලුම පද සියලුම සමීකරණය අරගෙන මට වැඩි කරන්න සිද්ධ වෙනවා දෙකින්. නම් පළවෙනි සමීකරණය අරගෙන පළවෙනි සමීකරණයම වැඩි කරනවා මම පුතේ දෙකින්. මේ සියරම දෙකින් වැඩි කරමු. අර දෙවරක් දෙක 4x. අද ගිරීම දෙවරක් පහ 10යි y සමාන දෙවරක් 175 පුතේනවා 350. අයද දැත්‍රි 5 එකක් ඉදිරි දෙක 350. ඔන්න අලුතින් මට පළවෙනි සමීකරණ දෙකින් වැඩි කිරීමෙන් අලුතින් පද දෙකක් ආවා අලුත් සමීකරණයක් ආවා. එයාට මම නම දෙනවා සමීකරණ අංක 3. දැන් පුතේ පළවෙනි සමීකරණයෙන් අපිට දැනට තාවකාලිකව වැඩක් ගන්න බෑ. ඇයි ඒ පළවෙනි සමීකරණය දැන් අපි වෙනස් කරගෙන තුන්වෙනි සමීකරණය හදා ගත්තාද? දැන් අපි ගාන හදන්නේ දෙවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණය. දැන් බලන්න අර මං අපේක්ෂා කරපු දේ ඉෂ්ට වෙලාද කියලා. මට ඕන උනේ සමීකරණ දෙකේ y ක සංගුණක සමාන කරගන්න. පුතේ මෙතන y ක සංගුණක 10යි මෙතන y ක සංගුණක 10යි සංගුණක දෙක සමාන වෙනවා. හරි. නම් පළවෙනි අවශ්‍යතාවය හරි. සමීකරණයකින් නොදන්නා පදයක් ඉවත් කරන නම් උගේ සංගුණක සමාන වෙන්න ඕනේ කියන නීතියක් තියෙනවා. ඒ නීතියට අනුව දැන් මේ දෙන්නගේ සංගුණක සමානයි. වැඩේ කොහොමද? දැන් ඊළඟ තර්කය. සංගුණක සමාන එක කොහොමද අපි අයින් කරන්නේ? සංගුණක සමාන එකක් අපි කොහොමද අයින් කරන්නේ? පුතේ සංගුණක සමාන එකක් අයින් කරන්නේ. මෙන්න මෙහෙමයි.
සංගුණක සමානම දෙන්නගේ ලකුණ විරුද්ධ නා. හරියට මේ වගේ. උඩ ඉන්නේ ඍණ 10යි යට ඉන්නේ ධන 10යි. සංගුණක සමාන වුණාට ලකුණෙන් විරුද්ධයි. පැහැදිලි. සංගුණක සමාන වුණාට ලකුණෙන් විරුද්ධ නා. ඒකේ උන් දෙන්න අයින් කරලා දාන සමීකරණ දෙක එකතු කරන්න. අයියේ දවසේ තුන ගුණා කිව්වා. විරුද්ධ නම් මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. විරුද්ධ නම් එකතු කරන්න ඕනේ. එහෙනම් මුන්දෙන විරුද්ධ පද දෙක ඌ එතනින් අයින් කරලා දාන පුතේ අපිට ඔය දෙක එකතු කරන්න සිද්ධයි. එහෙනම් මම දෙවෙනි සමීකරණයට පුතේ තුන්වෙනි සමීකරණය එකතු කරනවා. එන්න මේ වගේ. එකතු කරද්දී පදෙන් පදේ පිළිවෙලට එකතු කරන්නේ දෙවෙනි සමීකරණේ ඉන්න 3x එකතු කරනවා තුන්වෙනි සමීකරණේ ඉන්න 4x දෙවෙනි සමීකරණේ ඉන්න ඍණ 10යි y එකතු කරනවා තුන්වෙනි සමීකරණේ ඉන්න ධන 10යි y සමානයි දෙවෙනි සමීකරණේ ඉන්න බිඳුවට එකතු කරනවා තුන්වෙනි සමීකරණය 105 ආන්නර අපි හිතුව විදිහට ධන 10යි y ඍණ 10යි y කියලා ලස්සට කැපියක් 4x + x එකතු වෙලා කොහොම 7x හදා ගන්නවා 4 3 7ක් වෙන නිසා සමානයි 350 බිඳුවයි 350ම තමයි දැන් පුතේ x යගේ ගන්න 7 මෙතනින් අයින් කරන්න දෙපැත්තම 7ෙන් බෙදන්න 7ට 7 ඉවත් වෙලා යනවා x සමානයි 350 7ෙන් බෙදුවා 50 ඔන්න පුතේ මට x යගේ යනවා 50යි කියලා x සමානයි 50 දැන් y යගේ ගන්න ඕනේ y යගේ ගන්න මොකද කරන්නේ මේ හොයාගත් x යගේ සමීකරණ තුනෙන් ලේසිම සමීකරණ x ඉන්න තැනට ආදේශ මම x යගේ ගිහිල්ලා පුතේ පළවෙනි සමීකරණ x ඉන්න තැනට දාන්න. එතකොට මට එනවා දෙක වරක් x වෙනුවට 50 සම ධන 50 5y සමාන 175යි. ඉතින් 50 ව දෙකක් 100යි ධන 5y සමාන 175යි. මේක එහා පැත්තට ගෙනියන්න. එතකොට මට එනවා පුතේ 5y සමානයි 175. මේ 100 එහා පැත්තට ගියහම ඊට 100ක් බවට පත් වෙනවා. දැන් එනවා පුතේ 5y සමාන 175 100ක් ගියාම 75යි. දැන් y හොයන්න 5 අයින් කරන්න ඕනේ. මේ පැත්ත 5ෙන් බෙදලා එහා පැත්ත 5ෙන් බෙදනවා. 5ට 5 ඉවත් වෙනවා පුතේ. ඔන්න මට y ගේ උත්තරය එනවා y සමානයි 15යි කියලා. y ගේ මට ලැබෙනවා 15යි කියලා. සමීකරණය විසඳුනා x ගේ 50යි y ගේ 15යි කියලා මට අවසාන. ඔන්න ඔය ආකාරයට තමයි පුතේ සමගාමී සමීකරණය විසඳීම सिद्ध කරන්නේ. ඒකේ B part එකේ දිනන මෙන්න මෙහෙම කොටසකුත් මම ඒකත් මෙන්න එකම හදලා දෙන්නම්. මෙන්න මේ x වෙන 2 කියන කෙනාගේ ඝනේ ප්‍රසාරණය ගන්නලු මතකද? මේවට අපි කියන්නේ විපද ප්‍රකාශනික ඝනායිතය කියලා අපි ඉගෙන ගත්ත 11 වෙනි කොහොමද මේක ගන්නෙ මනෝමය. මුලින් ඉන්න එක්කෙනාගේ ඝනය මතකයි ඍණ 3 වතාවක් පළවෙනියගේ වර්ග වතාවක් දෙවෙනියා ධන 3 වතාවක් පළවෙනිය වතාවක් දෙවෙනියගේ වර්ගයේ ඍණ දෙවෙනියගේ ඝනය. ඕකනේ. අසලු කරා x ඝනය ඍණ 3 වරක් 2 6යි x වර්ගය ධන 2 වර්ගය 4යි 4 වරක් 3 12යි x ඍණ 2 තුන්වෙනි බලය අපි දන්නවා 8යි. ඔන්න තියෙන උත්තර. හරි පොඩි කොටසක් ඇවිල්ලා තියෙන එකට. ඕක අපි ඉගෙන ගත්තේ 11 අවසරේ පළවෙනි වාරේ. ඔන්න ඔහොමයි පුතේ. එහෙම ප්‍රශ්නෙට අදාළ පිළිතුරු ටික අපිට ලැබෙන්නේ. දැන් ලස්සන්ට සටහන් කරගන්න වැඩි වෙලා යවන්නේ නැහැ. ඉක්මනිලියාගම ඊළඟ ගැටලුව ඒකේ තියෙන toy වගේම ප්‍රශ්නයක් 6 වෙනි ප්‍රශ්නෙටයි තියෙන්නේ ඊළඟ පේපර් එකේ සෙකන්ඩ් පේපර් එක ඇපල් විදි 6ක් හා දුරන් විදි 5ක් මිලදී ගැනීමට 192ක් 392ක් අවශ්‍යයි. මේ පාට් එක ඇපල් විදි 6යි. ඒ කියන්නේ 6x එකතු කිරීම දුරන් විදි 5. ඒ කියන්නේ 5y සමානයි 392ට. මේ පළවෙනි සමීකරණ. ඊළඟට දුරන් ගෙඩියක මිල ඇපල් ගෙඩියක මිලට වඩා රුපියල් 8ක් වැඩිලු. ගොඩක් ගෙඩියක මිල ඇපල් ගෙඩියක මිලට රුපියල් 8ක් වැඩි. ඇපල් ගෙඩිය x ගොඩක් ගෙඩිය y. ගොඩක් ගෙඩිය මිල තමයි ඇපල් ගෙඩියට වඩා රුපියල් 8ක් වැඩි. ඒතර මේකෙන් මේක අඩු කරාම සමාන වෙනවා ඍණ 8ට. මේ දෙවෙනි සමීකරණය. දැන් බලන්න ඈ ඒ මොකද්ද කරේ? ඔව්. x කියලා කියන්නේ ඇපල් ගෙඩියක්. y කියලා කියන්නේ ගොඩක් ගෙඩියක්. එහෙනම් අපිට කියනවා එහෙනම් අපිට කියනවා දොඩම් ගෙඩියක මිල ඇපල් ගෙඩියක මිලට වඩා රුපියල් 8ක් වැඩි. එතකොට දැන් x කියලා කියන්නේ ඇපල් ගෙඩියක්, y කියන්නේ දොඩම් ගෙඩියක්. එතකොට මෙන්න මේ දොඩම් ගෙඩියක මිල තමයි. ඒ කියන්නේ y තමයි
එක්ස්ට වඩා මෙයාට වඩා මෙයා රුපියල් 8ක් වැඩි. එතකොට x කින් y අඩු කරාම පුතේ සමාන වෙන්න ඕන ඍණ 8. මේ බලන්න. දැන්කෝ ඇපල් ගෙඩියක් 10යි දොඩම් ගෙඩියක් 18යි. දැන් හරියට තර්කේ ඇපල් ගෙඩියක මිලට වඩා දොඩම් ගෙඩියක මිල රුපියල් 8ක් වැඩි. ඇපල් ගෙඩියක මිලෙන් දොඩම් ගෙඩියක මිල අඩු කරොත් 10ෙන් 18ක් අඩු කරා වගේ වෙනවා. උත්තරේ මොනවාටද? ඍණ 8ක් වෙනවා නේද? ඒක තමයි මම කියලා තියෙන්නේ. ඕනෝමයි සමීකරණ දෙක ගොඩනගා ගන්න. දැන් අපි ඕක විසඳමු. නැබියෝක විසඳන මොන්න විසඳන්න නම් ඔයාලා දන්නවනේ නේද එක එක අයින් කරගන්න ඕන අයින් කරගන්න එකගේ සංගුණක සමාන වෙන්න ඕන සමාන නැහැ මන් තීරණය කරනවා y අයින් කරනවා කියලා ඒතර උඩ ඉන්නවා 5y මෙතනත් මට 5y හදාගන්න එපැයි නම මම දෙවෙනි සමීකරණේ අරගෙන වැඩි කරනවා පුතේ 5යි නේරව 5යි වැඩි කරනවා x 5යි වැඩි කරාම 5x වෙනවා y 5යි වැඩි කරාම 5y වෙනවා සමානයි ඍණාට 5යි වැඩි කරාම ඍණ 40ක් වෙනවා අලුත් සමීකරණයක් නමක් දෙනවා සමීකරණ 3 දැන් සමීකරණයක එකයි සමීකරණයක 3යි එක ගණන් දෙනවා දැන් බලන්න අර මම හිතපු දේ වෙලා නේද දෙන්නගේ සංගුණක සමාන වුණා නේද උඩ ඉන්නේ 5යි යට ඉන්නේ 5යි සංගුණක සමානයි ඊළඟ දැන් ප්‍රශ්නේ කොහොමද සමාන වෙච්ච එක අයින් කරන්නේ ඒකත් මම ඔයාලට කියලා දුන්නනේ සංගුණක සමානෙම දෙන්න ලකුණෙන් විරුද්ධ නම් මේ බලන්න මෙයා ධන 5යි මෙයා ඍණ 5යි විරුද්ධපත් එකනේ විරුද්ධපත් නම් හැමදෙසෙම මොකද මම කියලා දෙන්නේ එකතු කරන්න එනම් මම මුන්දෙන් නැව එකතු කරන්න ඕනේ. හින්දා පළවෙනි සමීකරණයට පුතේ තුන්වෙනි සමීකරණය එකතු කරනවා. එකත් පදේ පදේ කරා. උඩේ ඉන්න 6x ට එකතු වෙනවා තුන්වෙනි සමීකරණේ 5x. උඩේ ඉන්න ධන 5y ට එකතු වෙනවා යටේ ඉන්න ඍණ 5y වෙනවා. වරාරක් දාන්න. උඩේ ඉන්න 100 392ට පුතේ එකතු වෙනවා යටේ ඉන්න ඍණ 40. දැක්කද පදෙන් පදේ එකතු කරපු ඉතින්. දැන් ලස්සනට ධන 5y වට ඍණ 5y කැපුණා. 6යි 5 එකතු කරාම 11x වුණා. සමානයි. මේ දෙක සුළු කරන්න එකතු කරන්න බෑනේ දෙන්නගේ ලකුණු අසමාන. එහෙනම් මොකද කරන්නේ? මහ එකාගෙන් පොඩි එක අඩු කරලා මහ එකාගේ ලකුණු දාන්න. ඒතර අඩු කරමු. 1යි 4යි නම් 5යි 352යි. તો 11x යගේ 352යි. එහෙනම් x යගේ ගන්න දෙපැත්තම 11 බෙද. 11ට 11 කැපෙනවා. දැන් එන x සමානයි. 35ට 11වත් 3යි 33යි ඉතුරු වෙනවා 2ක් 22ට 11ව 2යි ඔන්න තියෙන උත්තර රුපියල් 32යි x කියන්නේ ඇපල් ගෙඩියක් රුපියල් 32යි දැන් y හොයන්න කලියුත් දේ ඔබ දනි ආදේශ කරන්න ලීසිම එකට මම 2ට ආදේශ කරනවා x තියෙන දැන්ට 32 දාන්න 32 අඩු කිරීම y සමානයි ඍණ 8යි y එහා පැත්තට ගෙනihin 8 මෙහා පැත්තට දාන්න කරනවා 32 ඍණ 8 මෙහෙට ආවම ධන 8 වෙනවා සමාන ඍණය y අපැත්තට ගියම ධන y 32 8යි 40යි y සමාන 40යි රුපියල් 40යි දොලන් ගෙඩියක් 40යි ඇපල් ගෙඩියක් රුපියල් 32යි b පාට් එක නිච්චි ගානා 2යි a ගේ ඝනය ඍණ 8යි a පොදු සාධකයේ ගන්න එළියට දෙන්නටම දෙකක් පොදුයි දෙන්නගෙම a ඉන්නවා ගත්ත 2යි a වෙත පරාණ ඇතුළට වෙන වැඩි බලන්න දෙකක් එළියේ a ඝනයෙන් එකෙක් එළියේ එහෙනම් a වර්ගයක් ඇතුළට වෙනවා ඍණ 8 එළියට ගත්ත දෙකෙන් බෙදුනහම 4යි a එළියට දැම්ම වරහන වෙනවා. තවදුරටත් සුළු කරනවා නම් මෙන්න මෙහෙමයි. a වර්ගයේ ඍණ 4 මට ලියන්න ගන්න පුළුවන් 2 වර්ගයේ. දැන් එනවා 2i a වතාවක්. a වර්ගයේ ඍණ 2 වර්ගය කියන්නේ වර්ග දෙක අතරයක්. වර්ග දෙක අතරේක සාධක වෙන්නේ වර්ග වෙන පද දෙකේ එකතු එක සාධකයක්. වර්ග වෙන පද දෙකේ අතරේ තවදා. ඔන්න ඔහමයි. ඒ ඕලෙවල් වලට නම් ඔයගේ අසල් දෙන්නේ නැහැ. මේ මා සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකේ පේපර්ස් ටිකක් යන්නේ. හැබැයි මේන් වෙන්නේ මගේ ටොපික් ටික. මගේ මාස්ටර්කාඩ් එක වර්ග සමීකරණ, සමගාමී සමීකරණ, ප්‍රස්තාර, ඕලෙවල් ටාගට් කරලා තියෙන ප්‍රශ්න ටික තමයි මම මේන් කරගෙන හදාගෙන ඉන්නේ. ඒ අතර මෙයා අතුරු පස දෙක තුනකුත් තියෙනවා. ඒකත් හදන්න ඕන. ඔහොමයි පේපර් එකේ මේ සමගාමී සමීකරණ ගැටළු හදන්න තියෙන්නේ. ලියාගන්න, හදාගන්න. ඊළඟ අවසාන පේපර් එකේ 3 වෙනි ප්‍රශ්නය අන්තිම පේපර් එකේ 3 වෙනි ප්‍රශ්නය අවසාන සමගාමී සමීකරණ ගන්න. මෙන්න මෙහෙමයි කියන්නේ සමචතුරස්‍රයක හා සම්පාද ත්‍රිකෝණයක පරිමිතීන්ගේ එකතු 50යි සමචතුරස්‍රයේ පාදයක දිග හා සම්පාද ත්‍රිකෝණයේ පාදයක දිග වල එකතු 14යි. හරිද මෙන්න ඔය කියන සමචතුරස්‍රය
මෙන්න ඔය කියන සමපාද ත්‍රිකෝණය හරිද එහා පැත්තේ ගාණය අපිට කියනවා සමචතුරස්‍රයේ පරිමිතිය සමචතුරස්‍රයේ समीकरण पटांगण समचतुरश्रेखा समपात त्रिकोण परमिति मेदन एक्स वाई सामान है समचतुरश्रेक पादेक संपात त्रिकोण पादेक एक दाहतर मैयागे पादेक दिखा मैयागे पादेक दिखा एक दाहतर एक मैयागे वटे दिखने दाहतर मैयागे पादेक दिख बुद्धि एक्सपेदी महतर आखते हो मे पाद दिखा एक्सपेदी महतर आखते हो मे पाद दिखा एक्सपेदी महतर आखते हो मे पाद दिखा एक्सपेदी महतर आखते हो परमिति हतर डे दम මේ ආගේ පාදයක දිග ගන්න කොහොමද පරිමිතිය y නම් කපාදය මේක තුනට බෙදීම තුන සමානව මේ පාද දිග y බෙදීම තුනයි මේ පාද y බෙදීම තුනයි මේ පාද y බෙදීම තුනක් වෙනවා ඇයි පරිමිතිය කියන වටේ දිග සමානව තුනට බෙදුනහම මේ පාදයක දිගේ මේක නම් පරිමිතිය වටේ දිගේ සමානව හතරට බෙදුනහම තමයි පාදයක දිග ඒතර දැන් අපිට කියන විදිහට සමචතුරස්‍රයක පාදයක දිගයි ත්‍රිකෝණයේ පාදයක දිගයි එකතු කරාම 14යි ඒතර සමචතුරස්‍රයේ පාදයක දිග x බෙදීම 4 එකතු කිරීම त्रिकोण पादेक दिख वैपेदी मतून वैदे उत्तरे दाहत मेक समीकरणांक मेक समीकरणांक देख उन्न समीकरण देख उड़ना हरि दे समीकरण देख हर विशदी पुडी प्रश्न आती समीकरण देख विशदेनो देवी समीकरण मुखद कैति भाग सहित समकामी समीकरण उन्न बल भाग सहित ने भाग गति नति कर මෙතන භාගගතිය නැති කරගන්න 4 වැඩි කරන්න. මෙතන භාගගතිය නැති කරගන්න 3 වැඩි කරන්න. මෙයාව මේ 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 බෙදීම 4 නැති කරගන්න මෙයාව මේ සේරම 4 වැඩි කරන්න එපේ. මේ බෙදීම 3 නැති කරගන්න මේ සේරම 3 වැඩි කරන්න එපේ. එතරම් එකපාර මෙහෙම දෙයක් කරු. දෙවෙනි සමීකරණය අරගෙන 12න් වැඩි කරු. 4න් වැඩි කරලා ඊළඟට 3න් වැඩි කරනවා කියන්නේ 4වරක් කරු 12න් වැඩි කරනවා කියන එකනේ. මුලින්ම මේ බෙදීම 4 නැති කරගන්න සේරම 4න් වැඩි කරන්න. ඊළඟට මෙයාගේ මේ බෙදීම තුන නැති කරන්නේ සේරම තුනෙන් වැඩි කරන්න ඕනේ. ඒතර හතරෙන් වැඩි කරලා තුනෙන් වැඩි කරනවා කියන්නේ පොදුවේ හතර වරක් තුන 12න් වැඩි කරනවා කියන්නේ. සේරම 12න් වැඩි කරන එකපාර. මෙතන 12න් වැඩි කරොත් එහෙම මොකද වෙන්නේ? මේ හතරට 12න් වැඩි කරනවා කියලා උපකල්පනය කරමු 12න් වැඩි කරොත් හතරට 4 ඒක 1යි 12ට 4 ඒක 3යි කියලා කැපිලි කියන 3යි x හැදෙනවා. දාන්න. මෙතන 12න් වැඩි කරොත් මොකද වෙන්නේ? 3ට 3 ඒක 1යි 12ට 3 ඒක 4යි කියලා කැපිලා 4 වරක් y 4යි y සමානයි. මෙතන 12 වෙනි කරොත් 12 4 14 12 4 4 48 න් 8 දානවා 4ක් ඉතුරුයි 12 4ක් 1 12 4යි 10 168ක් කරන ඔන්න සමීකරණයක් තිබුණා. දැක්කද මම කරගත්ත විදිය මම මොකද කරේ? දෙවෙනි සමීකරණය අරගෙන 12 න් වැඩි කරා. දෙවෙනි සමීකරණයම අරගෙන කියන්න වැඩි කරේ 12 වැඩි කරනවා. ඒක අපය දින මේකයි කරලා තියෙන මම මෙතන වෙනම එක පෙන්නන්න. x බෙදීම 4 ධන y බෙදීම 3 සමානයි 14 කියන සමීකරණයම 12 න් වැඩි කරලා තියෙන්නේ. මේ සේරම 12 න් වැඩි කරමු. ධර්ම 4ට 4 ඒක 1යි 12ට 4 ඒක 3යි කියලා කරමු. 3 වරක් x 3යි x ආවා. එතන 3ට 3 ඒක 1යි 12ට 3 ඒක 4යි. 4 වරක් x 4යි x ආවා. සමානයි 4 වරක් 12 12 වරක් 4 48 8 4 4. 12 වරක් 1 12 4 16 105. ඒ කියන්නේ මේ කර දෙයින් මෙතන තිබ්බ භාගගතිය මොකද උනේ? නැති වෙලා ඉවත් වෙනවා. समीकरण 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 මෙතනත් 4යි වයි හදා ගන්න නේද? දේසියෙන්. මෙතන වයි 4යි වයි කර ගන්න නේද? මම පළවෙනි සමීකරණයම අරගෙන පුතේ 4ෙන් වැඩි කරා. පළවෙනි සමීකරණයම අරගෙන වැඩි කරා 4. සේරම 4ෙන් වැඩි කරා. x ව 4ෙන් වැඩි කරාම 4යි x වෙනවා. එකතු කිරීම y ව 4ෙන් වැඩි කරාම 4යි y වෙනවා.
සමානයි 54 වෙනි ග්‍රාම 200යි. ඔන්න තවත් අලුත් සමීකරණයක් එයාට නමක් දෙනවා සමීකරණයක් 4යි. දැන් සමීකරණයක 3යි සමීකරණයක 4යි එකපාර හදාගෙන යන්නේ. අර මම බලාපොරොත්තු වෙච්ච විදිහට ඔය කරගත්ත දෙයින් y ක සංගුණක සමාන උනේ නැද්ද බලන්න. සමාන උනා නේද? උඩ ඉන්නේ 4යි වයි යට ඉන්නේ 4යි. ඔන්න දැන් සංගුණක සමානයි. දැන් ඊළඟ ඔප්ෂන් එක. කොහොමද සංගුණක සමාන එකව අයින් කරගන්නේ? ක්‍රම දෙකයි තියෙන එක එකතු කරන එක අඩු කරන. පොද එකතු කරනවද අඩු කරනවද කියලා තීරණය කරන්න මේ ලක්ෂණ දෙක. මෙතන ඉන්නේ ධන 4යි වයි මෙතන ඉන්නේ ධන 4යි වයි. පොද දෙන්නම සමාන පද නේද? මෙතන ඉන්න පදේම නේද මෙතනත් තියෙන්නේ. 4යි වයි 4යි වයි ධන 4යි වයි ධන 4යි වයි සමානයි විරුද්ධ නැහැ. පොද සමාන පද දෙකක් කවදාවත් එකතු කරාට කැපෙන්නේ නැහැ. විරුද්ධ පද දෙකක් නම් තමයි එකතු කරාම කැපෙන්නේ. සමාන පද දෙකක් කැපෙන්නේ නැහැ. මෙබලු 4 4 එකතු කරොත් කැපෙයි. 4 4 8ක් වෙනවා. කැපෙන්නේ නැහැ. එහෙනම් සමාන පද දෙකක් තිබ්බොත් ඌව කපලා දාන පුතේ අඩු කරන්න ඕන. මොනවද කරන්න ඕන? අඩු කරන්න. මේ වගේ සමාන ධන 5යි ධන 5යි. ඍණ 6යි වයි ඍණ 6යි වයි. ධන 7යි වයි ධන 7යි. ඔය වගේ සමාන පද දෙකක් ඇන් දෙකේම හිටියොත් ඌව එතනින් කපලා අයින් කරලා දාන පුතේ එකතු කරලා හරියන්නේ නැහැ. මොකද කරන්න ඕන? අඩු කරන්න. තේරුණානේ රයිට්. දැන් අඩු කරමු. අඩු කරද්දී කල්පනා වෙන්න මේ පැත්තේ ඉලක්ක දෙක තියා ලේසි දෙයක් කරන්න. 168 න් අඩු කරනවට වඩා මට ලේසි 200 න් 168ක් අඩු කරන්න. 168 න් 200ක් අඩු කරනවට වඩා මට ලේසි 200 න් 168ක් අඩු කරන්න. අනේක නිසා මම 4 වෙනි සමීකරණයෙන් පුතේ අඩු කරනවා 3 වෙනි සමීකරණය. බලන්න මම පදේ පදේ පිළිවෙලට අඩු කරන්නේ 4 වෙනි සමීකරණේ ඉන්න 4x කින් අඩු වෙනවා 3 වෙනි සමීකරණේ ඉන්න 3x. 4 වෙනි සමීකරණේ ඉන්න ධන 4y කින් අඩු වෙනවා 3 වෙනි සමීකරණේ ඉන්න ධන 4y වල. පුඩි ආතල් එකටත් එක වරහණක් දාගන්න. සමානයි 4 වෙනි සමීකරණේ ඉන්න 200 න් අඩු වෙනවා 3 වෙනි සමීකරණේ ඉන්න 168ක්. දැන් ලස්සන්ට මෙයාට මෙයා කැපිලා යනවා. 4x න් 3x ගියාම 1x සමානයි 200 න් 168ක් ගියාම අපි 1x කියලා සාමාන්‍යයෙන් ලියන්නේ x කියලා. ඔන්න x උත්තරේ නිකම්ම ආවා. ලේසියෙන්ම ආවා. x සමානයි 1ක් හදුවා. දැනිට එක හොයලා කරන්න දෙයි ඔයා දන්නවනේ දේශිම එකට ගිහිල්ලා ආදේශ කරන්න x කියන්නේ x එකේ මට දාන දේශිම පළවෙනි සමීකරණය x කියන්න මෙතනට දාන කෙනෙක් 32 කියන්නේ එතකොට එනවා 32 කිරීම y අපේ y එකේ මට එනවා 50 32ක් ගියාම 18යි. ඔන්න තියෙනවා. සමීකරණේ 23 x කියාගේ 32යි y කියාගේ 18යි. පැහැදිලිනේ. ලියාගන්නේ ගන්න. හදාගන්න. අවසාන සමගාමි සමීකරණ ගන්න. හොඳයි පුතේ. හරි. අවසාන හෙට දවසේ සුපුරුදු පරිදි උදේ 8:00 මාට ගන්නතිය පැත්තේ පැවැත්වෙනවා අනිවාර්යෙන් සහභාගී වෙන්න. රිවිෂන් බුක් එක අරගෙන නැති දරුවෝ අනිවාර්යෙන්ම පුතේ ආයතනයට ගිහිල්ලා පොත අරගන්න. පොත් ඉතා සීමිත ප්‍රමාණයයි තියෙන්නේ. ඉක්මනින් පොත් ටික අරගන්න තාම අරගෙන නැත්නම් 14 වෙනි දවසේ පස්සේ පුතේ ලොග් වෙනකොට කිසියම් බැරියර් එකක් දාලා දී. ඒක නිසා ඉක්මනින් ඒ දේවල් ටික සිදු කරා. රයිට්. එහෙනම් අදට අපි හැමෝටම අයිබුවන්. Hi, Bo Anshay. Hi, Bo Anshay.